සුබ අලුත් අවුරුද්දක් වේවා. අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. ඉස්තමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්නේ 100%ක් සූදානම්. පීසා හට් බෙතින් අතරමැද බඩගින්නට මෙල්ට්ස්. අයිබෝන් ඔබට සුදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අවුරුද්ද ළඟ ළඟමේනවා, නිවාඩු කාලය එළඹුණා නේද? අපි සූදානම් ඔබ අවුරුද්ද කාලය පුරාවට මේ සතුටින් සිටින තැනැත්තන් බවට පත්වෙන්න කියලා සුබ ප්‍රාර්ථනාවන් එකතු කරන්නට. සතුට තියෙන්නේ තමන්ගේ නිවස තුළ සාමය සමගිය තියාගෙන ආර්ථිකය කළමනාකරණය කරගෙන ඉදිරියට යමු. ආර්ථිකය ගොඩක් දුෂ්කරයි, ආර්ථිකය ගොඩක් ගැටලු දන්නවා. හැබැයි කිසිවිටකත් සමගිය සාමය පවුලේ නැති කරගන්න නැතු අවුරුද්දු භුක්ති විඳමු කියලා ආරාධනා කරමින් සියත පත්තරේ ආරම්භ කරනවා. හොඳයි, අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මුලින්ම ගන්නේ ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ජාවාරම් කළ උසස් පෙළ සිංහල ටීචර් සහ මව අත්අඩංගුවට මීරිගම කාන්ති ලියන්නේ. උපාධාරී ගුරුවරිය සහ මව පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 7කුත් සොයාගනි. ගුරුවරියගේ පියාත් කුඩු ජාවාරම් සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගත වෙලා. ඊසි කෑෂ් ක්‍රමයට කලක් තිස්සේ ඉතා රහසිගතව කුඩු ජාවාරමේ නිරතව සිටි උපාධිධාරී පාසල් ගුරුවරියක සහ ඇගේ මව හෙරොයින් ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවටගත් බව වේයන්ගොඩ පොලිසිය කියනවා. මෙසේ අත්අඩංගුවට පත් වුණේ වේයන්ගොඩ කොරසේ ප්‍රදේශයේ පදිංචි මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අපසු උසස් පෙළ සිංහල විෂය උගන්වන 28 හැවිරිදි උපාධිධාරී ගුරුවරියක සහ ඇගේ මව බව වේයන්ගොඩ පොලිසිය කියනවා. වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත සැක්කාර ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට අරන් සැක්කාරියන් දෙදෙනා පරීක්ෂාවට ලක් කිරීමේදී පාසල් ගුරුවරිය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් සහ ඇගේ මව සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4500ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා තියෙනවා. සැක්කාර පාසල් ගුරුවරිය තවත් පුද්ගලයන් යොදවා හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 500 බැගින් වූ පැකට් සාදා නිට්ටඹුව තිහාරිය මල්වත්ත කොරසේ ඇතුළු ප්‍රදේශවල ඉතා සූක්ෂම අයුරින් සගවා ඊසි කෑෂ් ක්‍රම යටතේ මුදල් ලැබුණු පසු හෙරොයින් සැඟවූ ස්ථාන ගැනුම්කරුවන්ට පවසන බව විමර්ශනවලදී හෙළිවෙලා කුඩු සංගවන ලද ස්ථාන පිළිබඳ සටහන් තැබූ සටහන් පොතක් සහ ජාවාරම් සදා යොදාගත් යතුරුපැදියක්ද වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කොහොමද ඒවට සටහන් දාලා සටහන් පොතකුත් තියාගෙන පාසලේ ළමයින්ට උගන්වපු ඒවා උගන්වන්න ඕනේ වෙයි සටහන් තිබුණාද දන්නේ? මාර වැඩ කරන්නේ හංගලා තියෙනවා, හංගලා තියෙන තැන සල්ලි හම්බුනාම දැනුවත් කරනවා. අම්මත් එක්කම අල්ලලා තියෙන්නේ, මරු අම්මයි දුවයි. දුවගේ වෘත්තිය ගුරුවරියක් කියලා කියන්නේ. සැක්කාර ගුරුවරියගේ පියා වේයන්ගොඩ ප්‍රදේශයේ දින කීපයකට පෙර ඔහු හෙරොයින් ජාවාරමේ චෝදනා මත බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලිසිය කියනවා. අම්මයි තාත්තයි දුවයි තුන්දෙනාම මාර් 3 දෙනෙක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ජාවාරම් කළා, සල්ලි හම්බුනම හංගලා තියෙන තැන් ටික කියලා ඒව සටහන් පොතකත් සටහන් කරගෙන තියාගෙන ඉඳලා තියෙනවා පරිස්සමට. දැන් මේ ඊසි කෑෂ් ක්‍රමයට මේ වගේ දේවල් කරන අය පිළිබඳව තවදුරටත් විමසිල්ලෙන් ඊසි කෑෂ් මගින් මඩ්‍රැව්‍ය ජාවාරම් කරන 137 දෙනෙක් ගැන තොරතුරු පොලිසියට ඉන්දිකා රාමනායක ලියයි. මෙරට තුළ ඊසි කෑෂ් ක්‍රමය භාවිතා කරමින් මඩ්‍රැව්‍ය ජාවාරම් වල මුදල් හුවමාරු කරන ජාවාරම්කරුවන් 137 දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියනවා. මඩ්‍රැව්‍ය මැඩලීම සඳහා ක්‍රියාත්මක කර ඇති යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදු කරන විමර්ශනවලදී මේ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය කියනවා.
මේ සැක්කරුවන් අතරින් මහා පරිමාණයෙන් ජවාරම්වල නිරත වන මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 5 දෙනෙකුගේ බැංකු වාර්තා ඔස්සේද තවත් ජවාරම්කරුවන් 20 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ දැන්ටමත් විමර්ශන ආරම්භ කළා තියෙනවා. දැන් මේ විමර්ශන ආරම්භ කළා මේ වටලගෙන යනවා. ඒ වැටලීම් ප්‍රශංසනීයයි. මං අහන්නේ තාම රටට මත්කුඩු ජාවාරම් කරපු ඒ අයට රැකවරණය දීපු පාතාල කල්ලි හදපු ඒ අයට රැකවරණය දීපු එක ප්‍රධාන පෙළේ දේශපාලුවෙක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවද? මං එක එදා පොලිසියට කිව්වේ පුළුවන් නම් අල්ලලා පෙන්නන්න මේකේ අවංකභාවයේ විනිවිදභාවයේ තවත් වැඩි වෙන්න මෙවට උල්පන්දම් දීපු ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවේ අය ඉන්නවා නම් අල්ලලා පෙන්නන්න. ඒ වගේම වෙස්ගෙන විවිධ සද්ගුණවත් විදියට ඉන්න ව්‍යාපාරිකයන් කියලා කියාගෙන ඉන්න අය මේවා පිටිපස්සෙන් ඉඳලා තියෙනවා නම් අල්ලලා පෙන්නන්න. එතකොට එහෙම නැත්තම් අනේ මේකට කිසිම දේශපාලුවෙක් ගෑවිලා නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැකවරණය දුන්නු පාතාලයට සම්බන්ධ පාතාලයේ රැකවරණය දුන්නු පාතාල හදපු අපේ රටේ එක දේශපාලුවෙක්වත් නැහැ. ඒගොල්ලෝ හරිම අහිංසකයි කියලා කියන්නේ එලිපිට. දෙකෙන් එකක් කරන්න. තාක්ෂණයට මුල් තැන දෙමින් ගුවන්බට පිරිස 35,000 සිට 18 දක්වා අඩු කරනවා. 18,000 දක්වා. ගුවන් අමුදාපති යාමාශල් උදේනි රාජපක්ෂගේ කතාව ඉන්දිකේ ඒවා විතරන ලියලා තියෙනවා. බටපිරිස් විසින් ලබා දෙන සේවයේ තාක්ෂණීය භාවිතා කරමින් ලබාගෙන ගුවන් හමුදාවේ බටපිරිස 20:30 වසර වන විට අඩු කිරීමට සැලසුම් කර තිබෙන බව එයා මාෂල් උදේනි රාජපක්ෂ කියනවා. ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවතු මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළ ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් කිව්වේ දැන්ට සිටින 35,000ක් පමණ වූ බටපිරිස් වලින් ලබා ගන්නා සේවය 20:30 වසර වන විට 18,000ක ප්‍රමාණයකින් මීට වඩා පළදායි ලෙස ලබා දීමට කටයුතු කරන බවයි. ආරක්ෂිත කැමරා තාක්ෂණය හා AI තාක්ෂණය ඇතුළු තාක්ෂණය භාවිතා කරමින් හා ඩ්‍රෝන් තාක්ෂණය යොදාගෙන බටේක විසින් ලබා දෙන සේවය ලබා ගැනීමට හැකිවන බවත් ඩ්‍රෝන් එකකින් එකවර කිලෝමීටර 5ක පමණ ප්‍රමාණයක් ආවරණය කළ හැකි බවත් ඔහු සඳහන් කළා තියෙනවා. මෙන්න ගුවන්බට පිරිස 35,000 ඉඳන් 18,000 දක්වා අඩු කරනවා. කියන්නේ ආසන්න වශයෙන් ගත්තම 50%කින් අඩු කරනවා. භාගයට භාගයක් අඩු කරනවා. තාක්ෂණයට මුල් තැන දෙමින් ඒක කරනවා කියලා තමයි අද පත්තරවල වාර්තා කළා තියෙන්නේ. පත්තර ගණනාවක මේ ගුවන්බට පිරිස අඩු කිරීමේ කතාව ලියලා තියෙනවා. ඒකම අද අරුණපත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය පැනගිය ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් පිළිබඳවයි. මෙන්න මේ අය ගැන තමයි විමසිල්ලෙන් ඉන්න ඕනි. අර මේ කියලිවල මේ කතාව කියමු. 20-23 ජනවාරි සිට මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ 8146 දිනක් පලා ගියන් නිලධාරීන් 197 දෙනෙකුත් ඒ අතරේ 30 රවීන්ද්‍ර ලියන් සෙල්ලන්ද බලන්නකෝ. අවුරුද්දයි මාස 4ක කාලයක්. 4කුත් නෑ, අවුරුද්දයි මාස 3ක්. 2023 වසරේ සිට මුල සිට 20-24 වසරේ මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 197 දෙනෙක් ඇතුළුව 8146ක් හමුදා සේවයෙන් පලා ගොස් ඇතැයි පත්තරේ සඳහන් කළා තියෙනවා. පසුගිය මාර්තු මාසයේදී පමණක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 9 දෙනෙකු සමග 442 දෙනෙක් ත්‍රිවිධ හමුදාව අතහැර ගිහිල්ලා. මේ අතරින් වැඩිම පිරිස ලෙස යුද හමුදාවේ නිලධාරීන් 8 දෙනෙක් හා සෙසු නිලවල 340 දෙනෙක් පැන ගිහිල්ලා. පසුගිය වසරේ ජනවාරි පළවෙනිදා සිට මේ දක්වා හමුදා සේවයේ අතහැර ගිය පිරිස අතර යුද හමුදාවේ නිලධාරීන් 137 දෙනෙක්, නාවික හමුදාවේ නිලධාරීන් 18 දෙනෙක්, ගුවන් හමුදාවේ නිලධාරීන් 19 දෙනෙක් හමුදා සේවයේ අතහැර ගොස් තිබෙනවා කියලා වැඩිදුරටත් දානවා. ආර්ථික ගැටලු හා පරිපාලනමය ගැටලු මුල් කරගෙන මෙයින් බහුතරය හමුදාව අතහැර ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා. ආර්ථික ගැටලුයි පරිපාලනමය ගැටලුයි මුල් කරගෙන මේ අය ගිහින් තියෙනවා කියලා කියනවා. ඒ අතරේ තවත් සමහර කණ්ඩායම් ඉන්නවා මේ හමුදාවෙන් පැන ගිහිල්ලා විවිධ වැඩවල නිරත වෙන. අන්න ඒ අය වටලන්. පෞගේ දවසක පොලිසියෙන් වෙඩිකා මැරුණු කෙනෙක් ගැන කතාවක් ආවා. කිසියම් අපරාධයක් කරපු පුද්ගලෙක්. පස්සේ බලනකොට ਉਹ සක්‍රීය සේවයේ ඉඳලා ඇවිල්ලා වැඩේ දීලා
ගිය කෙනෙක්. රට පැන්න හමුදා සාමාජිකයන්ට පිටරට සිටම අස්වෙන්න අවසර කියලා තිස්ස රවින්ද ලියනවා. ත්‍රිවිධ හමුදාවේ සේවයෙන් පැනගොස් විදෙස් රටවල සිටින හමුදා සාමාජිකයන්ට මෙරටට පැමිණීමකින් තොරව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවසර ලබා දීමට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අවසර ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින අය බට අයහට නිල වශයෙන් සේවයෙන් ඉවත්වීමට අප්‍රේල් 20 වෙනිදා සිට මැයි 20 වෙනිදා දක්වා ලබා දෙන මාසයක පොදු සමාව යටතේ මේ අවස්ථාව ලබා දී තිබෙනවා. විදේශගතව සිටින හමුදා සමාජිකයන්ට නැවත මෙරටට නොපැමිණ තම රෙජිමේන්තු මධ්‍යස්ථාන හා සම්බන්ධ වෙමින් නීත්‍යානුකූල ඉවත්වීමට ඉඩ සලසලා දීර්ඝ කාලීනව නිවාඩුගෙන සේවයට නොපැමිණි හමුදා සමාජිකයන්ට මෙම පොදු සමා කාලය තුළ ඔවුන්ගෙන් අය විය යුතු ණය මුදල් අය කරගෙන සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. නීත්‍යානුකූලව ලියකියවිලි වලින් විදේශගත වූවන්හා විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති අයට මෙම පොදු සභාවේදී විදේශ රටවල සිට සේවයෙන් ඉවත්වීමට හැකියාව තියෙනවා කියලා වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමක් කරලා තියෙන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කතාව අදාරුණෙන් ගත්තේ රට පැන්න හමුදා සමාජිකයන්ට පිට රට සිටම අස්වෙන්න අවසර. හොඳයි, ඊළඟට අපි අනිත් කතාවලට යන්නට මුලින්ම ආරම්භය ගන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුද්ද පිළිබඳව. අවුරුද්ද ළඟ එනවා. මහා මග මගතොට සෙනග වෙළඳ සැල් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ වෙළඳ සැල්වල ඉන්න පිරිස බලද්දී අපේ ආණ්ඩුවේ අය රටේ ජනතාව සුඛිත මුදිතයි කියලා පණිවිඩයක් දුන්නොත් ෆොටෝ ගහලා පුදුම් වෙන්න එපා. හොඳද? අපේ රටේ පුරවැසියෝ ඕන තරම් අතමිට සරු ජනතාවක් කියලා පෙන්නන්න බැරිකමක් නැහැ ආණ්ඩුව පාර්ශ්වයේ. නැත්තම් කියන්න බැරිකමක් නැහැ ආණ්ඩුවේ පාර්ශ්වයේ දේශපාලු. කොහෙද මේ අතේ සල්ලි නැහැ කියලා කියන්නේ? බලන්නකො මගතොට ඉන්න සෙනග කියලා කියන්න පුළුවන්. හරිද? හැබැයි ඒගොල්ලෝ දැන කියා ගන්න ඕනි මේ අතේ සල්ලි තියෙනවට නෙවෙයි එළියට එන්නේ. තියෙන දෙයකින් පිරිමහගෙන එළියට එන්නේ. තමන් ඉතිරි කරගත්ත දෙයක් අරගෙන එළියට එන්නේ. ණය කන්දරාවක් දරාගෙන ණයට අරගෙන එළියට එන්නේ. අවුරුද්දට දරුවත් එක්ක අවුරුද්ද සමරන්න ඕන නිසා අන්න ඒක මතක තියාගන්න. අද මේ ලයිනල් පෙරරාගේ පන්හිද වැඩ කළා තියෙනවා අවුරුද්දත් එක්ක. බලමු අපි පද පේලි හතර. මේ ලංකාදීප පත්‍රයෙන් නුපුටා ගන්නෙ. රොද බැඳ නැවුම් නෑඹුල් කල්පනාවන් මුව මුව නැගී කිරි ඉතිරෙන සිනාවන් යුගයක් එළඹ ඉසුරෙන් පිරි මනාවන් රටටම අලුත් අවුරුදු වාසනාවන්. හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ යුගයක්. මොන වගේද? ඉසුරෙන් පිරි මනාලෙස ඉසුරෙන් පිරුණු යුගයක් තමයි හැමෝම බලාගෙන ඉන්නේ. ඒ වගේ යුගයකට වාසනාවක්. දැන් කියන්න පා දෙන්නම් යුගයේ 2048 වෙනකන් ඉන්න කියලා. හොඳේ. හරි, 2048 කියන්නේ ගොඩක් ඈත තියෙන එකක්. 24 මේ ඉන්නේ අපි, තව 24ක් යන්න ඕනි 2048 වෙන්න. ඊට මෑතකදී දැනෙන යුගයකදී අපේ රටේ පුරවැසියන්ට කෙලින් නැගී සිටින්නට ආර්ථික ශක්තිය නැගී සිටින්නට පසුබිමක් සකස් කර දීම බලධාරීන්ගේ පාලකයන්ගේ වගකීම. ඒ වගකීම් තමයි අඩු වැඩි වශයෙන් ගොඩක් අය පෑරෑරි. දැන් මං කිව්වේ මගතොට සෙනග කියලා. ගම්බෙන් බලා යන්නට අද දවසේ ගොඩක් අය කටයුතු කරනවා. මගතොට වාහන ගොඩක් තේවි. වාහන ලක්ෂ එකහමාරක් අධිවේගයෙන් අවුරුදු කන්නේයි සාලිය කුමාර ලියන්. මෙවර අලුත් අවුරුදු උත්සව සමයේදී අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන ලක්ෂ එකහමාරක් දෙකත් අතර ප්‍රමාණයක් ගමන් කරනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂක ජෙනරාල් සූර්ය බණ්ඩාර සඳහන් කරලා තියෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියලා තියෙනවා. අධිවේගී මාර්ග පද්ධතිය දිනකට සාමාන්‍යයෙන් වාහන ලක්ෂයත් 110,000 අතර සංඛ්‍යාවක් ධාවනිවන බවත් ඉකුත් වසරේ නත්තල් සමයේදී පමණක් වාහන 145,000ක් ධාවනය කරන බවත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කළා කියලයි අරුණපත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ඔන්න මේ යන වාහන පිළිබඳව දාලා තියෙන්නේ. අවුරුදු කාලයේ කේක් කිල්ලුම අඩුවේ සාලිය කුමාර ලියන්. අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අලුත් අවුරුදු සමයේ කොණ්ඩ කැවුම් ඇතුළු රස කැවිලි වර්ගවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා කියලා පත්තරේ මුලින්ම ඒ කතාවට බුල පුරලා තියෙන්නේ. කොණ්ඩ කැවුමක් රුපියල් 70 100 අතර මිලකටද අතිරස මුං කැවුම් රුපියල් 60
අසුවත් අතර මිලකටද ආස්මි එකක් එකසේ විස්සත් එකසේ පනහත් අතර මිලකටද අලවි කෙන්නෝ. කොකිස් එකක්ද රුපියල් හතලියත් හැටත් අතර මිලක් දක්වා ඉහළ ගිල්ල. කොමුඩත් සුපිරි වෙල්ද සැල්වල මෙම රස කැවිලි වර්ග මීට වඩා ඉහළ මිලගලන් වලට අලවි කෙරනෝ. රස කැවිලි මිලගණන් ඉහළයාම කේතුවෙන් රස කැවිලි සඳහා මෙවර ඉල්ලුම අඩුවී ඇතැයිද වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලයි අරුණපත්තරේ වාර්තා කරන්නේ. අවුරුදු කාලයේ කේක් ඉල්ලුම අඩුවේ කියලා තමයි මෙන්න මේ කතාව ලියන්නේ. ඒ අතරේ දැන් අදින්දන් නිවාඩුව පටන් ගන්නවා. ගොඩක් අයට අදින්දන් නිවාඩුව පටන් ගන්නවා 11 ඉඳන්. අනිත් ඔක්කොටම 12 13 14 නිවාඩු. දැන් 15 සඳුදා සඳුදාත් රජේ නිවාඩු දිනයක්. 15 වෙනි සඳුදා රජේ නිවාඩු දිනයක්. මේ ආධාරණ පත්‍රයෙන් මම උපුටා ගත්තේ ලබන 15 වෙනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් පෞද්ගලික අංශයේ සේවය කරන අයත් ඉල්ලයි දන්නේ අපිටත් 15 වෙනිදා නිවාඩු දෙන්න කියලා. දැන් නිවාඩුවත් එක්ක ගොඩක් අය ගම්බිම් බලා යනවා. ඒ ගම්බිම් බලා යන්න ප්‍රවාහන පාසුකම් ඕනි. අද ඉඳන් පටන් ගන්නෝ. ඔන්න මන් ඔකිව්වයි කියන්ට එපා ප්‍රවාහන බලධාරීනි ඔබට. හරිද? ආණ්ඩුවේ කියන්නේ ළඟම දොම්රිය සහ පෞද්ගලික හැමෝටම මේ මතක් කරන්නේ. හැමදාම අපි මේ විදියට දානවා කියනවා. මේ ඔන්න දැන් හොඳට හදලා තියෙන්නේ, වැඩපිළිවෙලක් දාලා තියෙන්නේ, ගම්බිම් බලා යන්න අඩුවක් නැතුව මෙහෙම යොදවලා තියෙන්නේ කියලා. හැබැයි ප්‍රායෝගිකව ඔයාගෙන බලද්දී ගොඩක් අයට අසීරුතාවන්ට ලක්වන්නට වෙනවා. ඒ නිසා මේ අපි කියනවා අසීරුතාවන්ට ලක් නොවෙන්න මේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන්න අවුරුද්දේ ගම්බිම් බලා යන්න. යන්න විතරක් නෙවෙයි ආපහු එක්කන් එන්න. ළංගම දුම්රිය මගී ප්‍රවාහන අධිකාරියෙක්ව අවුරුද්දට ගමට යන්න එන්න ඒකාබද්ධ ප්‍රවාහන වැඩිස්ථානක් නුවන් කොඩිකාර සුභාෂිනී සේනානායකත් එක්ක ලියලා තියෙනවා. පිටකොටුව මාකුඹුර කඩවතින් විශේෂ බස් සේවා දුම්රිය ගමන් වාර වැඩි කරයි. පැය 24ම ක්‍රියාත්මක 19:55 දුරකථන අංකයක්. සිංහල අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සත්‍යන්තයේ යෙදෙන දීර්ඝ නිවාඩුවේ ගම්බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් සැපීම සඳහා ගමනාගමන මණ්ඩලයේ දුම්රිය දෙපාර්තමේන්තුව හා මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මගින් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් මෙම මෙහෙවන අතර එම ප්‍රවාහන සැලැස්ම පෙර අවුරුදු කාලයේ සහ පසු අවුරුදු කාලයේ ලෙස වෙන්කර ක්‍රියාත්මකයි. අප්‍රේල් 5 වෙනිදා සිට 14 වෙනිදා දක්වා පෙර අවුරුදු කාලය වන අතර අප්‍රේල් 15 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පසු අවුරුදු කාලය ලෙස මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා කියලා තමයි දාලා තියෙන්නේ. පෙර පසු ඔව් දෙකම ඕනි. හැබැයි දෙකේදීම ප්‍රායෝගිකව මේවා තියෙන්නට ඕනි. පැය 24ම ක්‍රියාත්මක නම් 19:55 ඕනෑම් වෙලාව අංකනය කරාම උත්තර දෙන්නට ඕනි. ඒක මතක තියාගන්න. නැත්නම් මේවා නිකම් පොතට පමණක් සීමා වුණු වැඩපිළිවෙළ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි ගම්බිම් බලා යන අපේ රටේ පුරවැසියන්ට මතක් කරනවා, දැන් ඔබ ගම්බිම් බලා යන්න බස් රථවලට එනවා. ගෙදරට මොනව හරි ගෙන යන්න අරගෙන යනවා. අම්මට කීයක් හරි දෙන්න සල්ලි ටිකක් තියාගන්නවා. තියෙන කමට නෙවෙයි, දෙන්න ඕනි කමට යුතුකම ඉටු කරන්න. සමහරලාට පවුල පිටින් ඉන්නේ ගමේ නම් මෙහෙ ඇවිල්ලා තාත්තා වැඩ කරනවා නම් දරුවන්ට මොනව හරි අරන් යනවා. දරුවන්ට අරන් දෙන්න ගාණක් ඉතිරි කරන් යනවා. මේක ඩැහැගන්න මහාමග කාලකන්ණි කණ්ඩායමක් බලාගෙන ඉන්නවා. එයාට මේ අහුවෙන්න එපා. අවුරුදු දුරගමන් සේවා බස්වල බඩු මළු උස්සන කල්ලියක් සොරණතොට ගමගේ එළියක්. බදුල්ල කොළඹ බස්වල මෙම සොරකම ජයටම කියලත් වැඩිදුරටත් වාර්තාව සඳහන් කරලා තියෙනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දුරගමන් සේවා බස් රථවලට සාමාන්‍ය මගීන් මෙන් නැග ඒවායේ ගමන් ගන්නා මගී ජනතාවගේ වටිනා බඩු බාහිරාදිය කොල්ලකන කල්ලියක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි බදුල්ල පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ නිසා වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙස මගී ජනතාවගෙන් සහ බස් රථවල රියදුරු සහ කොන්දොස්තරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනවා. බදුල්ල කොළඹ දුරගමන් සේවා බස් රථවල මෙම සොරකම් වැඩි වශයෙන් සිදුවන බවත් පොලිසිය කියනවා. මොවුන් හොඳට ඇඳ පැළඳ නිවාඩුවට ගම්බිම් බලා යන උදවිය මෙන්
ගමන් මළු රැගෙන බස් රථවලට ගොඩ වී බස් රථයේ යන අතරමඟදී නැතිනම් බස් රථයේ ගමන් ආරම්භ කිරීමට මත්තෙන් මෙසේ මගීන්ගේ ගමන් මළු සොරාගෙන බස් රථයෙන් බැස පලා යන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත සඳහන් කළා තියෙනවා. මතක තියාගන්න මේ වගේ කණ්ඩායම් මහා මගේ ඉන්නවා. අතමිට යමක් ගැවසන කාලවකවානුවක් කොහෙන් හරි ණයට හරි ගත්ත කාලවකවානුවක් ඒක දැහගන්න මේ වගේ පිරිස් මං ඒකයි අර කලින් අර වචනේ භාවිතා කළේ. මොකද එහෙම කණ්ඩායම් මොන තරම්නම් රටට කාලය කාදමන පුරවැසියන්ගේ වටිනාකම් නැති කරන කණ්ඩායමක්ද ඒකයි මං කිව්වේ එයාගෙන් පරිස්සම් වෙන්න. අභියාචනා විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුමට තව පවුල් 182,140 දෙනෙක් සුදුසුකම් ලබති. මහින්ද අලුත් ගෙදර ලියන. ගෙවීම් 18 වෙනිදා වන විට ගිනුම් වලට අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු ආශ්‍රසුම සුභසාධන ප්‍රතිලාභ වැඩිස්ථාන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140 සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ සඳහන් කළා කියලා තමයි පත්තරේ වැඩිදුරටත් වාර්තා කළා තියෙන්නේ. ජනපති සමාව ලැබූ සිරකරු 779 දෙනෙක් අවුරුදු 10 පිටව යති. බුද්ධිකා ඉඹුලාන අද මේ දිනමිනට ලියලා තියෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වූ සිරකරුවන් 779 දෙනෙක් නිදහස ලබා 13 වෙනිදා බන්ධනාගාරවලින් පිටව යාමට නියමිතයි. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව හිමි වෙලා තිබෙනවා. නිදහස ලැබුණ මෙම රැඳවුවන්ගෙන් 11 දෙනෙක් කාන්තා රැඳවුව වෙනවා කියලත් වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. කාන්තා රැඳවුවන්ගේ ගානත් එක්කම තමයි පත්තරේ වාර්තා කරලා තිබුණේ. දේශපාලන ධාරාව පැත්තට අපි ගමන් කරමු. ඒ අතරේ රන්දිය උයන නිවාස සංකීර්ණයේ ජනතා හිතේට මෝදර කජිමාවත්තේ 20:10 වසරේදී ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයන නිවාස සංකීර්ණයේ නව නිවාස 294ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා හිතේට පත් කෙරෙනවා. රන්දිය උයනේ නව නිවසක අයිතිය සහිත ලිපිය ජනාධිපතිවරයා ප්‍රදානය කරපු ආකාරයයි මෙහි ඔබ දකින්නේ. බලන්න ඒ ඔප්පු ලබා දීම හරි හොඳයි. 2010දී ගිනිබත් වූ නිවාස වෙනුවට අවුරුදු 14කට පස්සේ නිවාස ලැබීමක් පිළිබඳව තමයි ඒ කතාව තියෙන්නේ. එතෙන්දි ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය අද දිනමින වාර්තා කළා තියෙනවා. අපි බලමු ඒක. අධ්‍යාපන නිවාස ඉඩම් අයිතිය පවරා දෙමින් ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරනවා. ජනපති කියන්නේ එදා ගෑස් ඉන්ධන පෝලිම්බල දුක් විඳ ජනතාව අද හොඳින් ජීවත් වෙනවා. එහෙමත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. තවත් ටිකක් අපි සටහනේ උපුටා ගත්තොත් අධ්‍යාපනයේ ඉඩම් නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිදෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල් කළේ මෝදර රන්දිය උයන මහල් නිවාස ලබා දීමේ ජාතික උත්සවයට පෙරේදා පස්වරුවේ එක්වෙමින් 20:10 වසරේ කජිඹාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් තමයි මේ නිවාස ලබා දුන්න කියලා වැඩිදුරටත් පත්තර වාර්තාව සඳහන් කරලා තියෙන්නේ. රයිට් දැන් අපි යන්න සූදානම් වෙනවා සජිත්ගේ සහ අනුරගේ එහෙම නැත්නම් සජිත්ලගේ සහ අනුරලගේ ඔස්තාර්ලගේ විවාදයේ තත්ත්වය ගැන කතා කරන්නට අද පත්තරේ ගැන වාර්තා කරලා තියෙනවා. දිනමින ලියනවා සජිත් අනුර විවාදයේ සම්බන්ධීකරණයේ නලින්දට පවරයි රක්ෂණ ශ්‍රියන්ත ලියන්. දෙපැත්තෙම දෙන්නෙක්ගේ නම් එක්කෙනෙක් නලින් අනිත් එක්කෙනා නලින්ද මේමයි ඒකේ වැඩිදුර වාර්තාව සඳහන් කරලා තියෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර යෝජිත විවාදෙහි දෙපාර්ශ්වයේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරා ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්සත් පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නලින් බණ්ඩාර කියන්නේ යෝජිත විවාදය පැවැත්වීමට කටයුතු සුදුසු කාලය මැයි මාසයේ බවයි.
දෙපාර්ශවයේ ආර්ථික සහ ආර්ථික කණ්ඩායම් අතර විවාදයට මූලික වශයෙන් දිනයක් වෙන් කිරීම පළමු කොට සිදු කළ යුතු බවත් අනතුරුව දේශපාලන පක්ෂ නායකයන් දෙපළ අතර විවාදයේ පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නිවේදනයකින් දන්වා තිබෙනවා. ඉන් අනතුරුව විවාදය සඳහා අදාළ කලරාමුව සහ වේදිකාව තෝරාගත හැකි බව ඔහු සඳහන් කළා තියෙනවා. දෙපාර්ශවයෙන්ම දෙන්නෙක් පත් කළා, හැබැයි මේක තියෙනවද කියන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට ඒ දෙන්න කියපු කතා දෙකකුත් අද එක තැනක දිනමින පත්‍රයේ දාලා තියෙනවා. එකට බලලා වෙනම විග්‍රහ කරමු. මේ තියෙන ඒ සටහන. සජබ ජාතික ජනබලවේග විවාදය. ජාතික ජනබලවේගයට පැන යන්න දෙන්නේ නේ නලින් කියපු කතාව. සජිත් අනුර විවාදයට සූදානම්. අකමැති නම් ආර්ථික කමිටු දෙක හැප්පෙමු. නලින්ද එහෙමත් සඳහන් කරලා තියෙනවා. සමග ජනබලවේගයේ ආර්ථික කමිටුව සමග විවාද නොකර පලා යාමට ජාතික ජනබලවේගයේ උත්සාහ කරන බවත්, විවාදයෙන් පැන යාමට ඔවුන්ට ඉඩ නොදෙන බවත් සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළා තියෙනවා. එතකොට නලින්ද කියන්නේ සමග ජනබලවේගයේ විවාදයෙන් පැන යාමට අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවත්, අනුර කුමාර දිසානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට සූදානම් බවත්, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා තියෙනවා. අරගොල්ලෝ කියන්නේ ආර්ථික කමිටු දෙකේ විවාදය, මේගොල්ලෝ කියන්නේ නායකයින් දෙන්නගේ විවාදය. ඔබ තමයි මේගොල්ලෝ කඹ අදින්නේ, නොකෙරෙන තත්වයකට කඹ අදින්නේ. හැබැයි දැන් එක තැනකදී කියුණා හරි නායකයන් දෙන්නගේ විවාදයට නැත්තම් අපේ ආර්ථික ස්ථාරලා සූදානම් කියලා. ඔව් මොකක් හරි එකක් පටන් ගන්න, මොකක් හරි එකක් මේ තීන්දුවකට එන්න, එක මතේ එල්බගෙන ඉඳලා නොකෙරෙන තැනකට පත් කරන්න එපා. මේක පවත්වන එක ගොඩක්ම වැදගත් කියලා අපි කියනවා රටේ පුරවැසියන්ට ඔබේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව දැන කියා ගන්නට. ඒ අතරේ අරුණපත්තරේ තද ලියනවා කතාවක්. රනිල් බොරු කියනවා ඩලස් කියලා තියෙන්නේ චමර පල්ල ගෙදර ලියන්. අර්බුදයේ හමුවේ රටේ වගකීම බාර නොගෙන ඔක්කොම හැංගුණා, මම විතරයි අභියෝගයේ බාරගත්තේ කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. මේක බරපතල මුසාවක්. රටේ පළවෙනි පුරවැසියා මෙහෙම බොරු කියන්න හොඳ නෑ යැයි නිදාස ජනතා සභාවේ ඩලස් අලාප්පෙරුම සඳහන් කළා තියෙනවා. මන්ත්‍රීවරයා මෙහෙම කියලා තියෙන නාවල කොස්සත්ත නිදාස ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී, එමෙන්ම දශක තුනක් රට පාලනය කළ හිටපු ජනාධිපතිවරයක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් සිටින බැවින් එම සිව් දෙනාම පක්ෂ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත්, ඒ ඔවුන්ගේ සහ රටේ දේශපාලන සෞඛ්‍යයට හිතකර බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා කියලා තමයි දාලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ඉවත් වෙන්න රටේ සෞඛ්‍යයට හොඳයි කියලා ඩලස් කියපු කතාවත් එක්කයි අද පත්තරේ ගැන වාර්තා කළා තියෙන්නේ. ඒකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය පිළිබඳව අද කතා කරනවා. අද පත්තරවල වාර්තා තියෙනවා. මම ඒ කතාව උපුටා ගන්නවා අද ලංකාදීප පත්තරෙන්. මෙහෙමයි ඒක ලියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ තව දිග්ගැහේ. පක්ෂ මූලස්ථානයේ අත්කර ගැනීමේ සටන දිගටම. අරිරත්න රණබාහුගේ වාර්තාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයේ තවදුරටත් දිග්ගැසෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානයේ අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව දෙපාර්ශවයෙන්ම කියනවා. අවුරුදු නිවාඩුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විවෘත කර එහි බලය අත්පත් කර ගනිමින් පක්ෂයේ ගොඩනගා වැඩපිළිවෙළට ඉදිරියට ගෙන යාන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහය දක්වන ඇමති නිබල් සිරිපාල් ද සිල්වාගේ කණ්ඩායම කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කර නායක නමින් නව තනතුරක් ස්ථාපනය කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තවදුරටත් ඒ සභාපතිත්වයේ දැරීමට ඉඩ නොදෙන බවද එම කණ්ඩායම කියනවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම සඳහන් කරන්නේ චන්ද්‍රිකා සහය දක්වන කණ්ඩායමකට පක්ෂයේ බලයක් නොමැති බවයි. නිබල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපතිකමෙන් ඉවත් කරන බවද, ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවද එම කණ්ඩායම සඳහන් කරලා තියෙනවා. ගන්න එකක් ගන්න, ඉක්මනට තෙපර බබා ඉන්නේ නැතුව බලබල ඉන්නේ නැතුව ගන්න. මොකද අර්බුදයේ දිග්ගැස්සලා තියෙන මොන කණ්ඩායමද මේ අර්බුදයෙන් ගොඩ යන්නේ, මොන කණ්ඩායමද අර්බුදයේ ගිලිලා නැති වෙන්නේ කියලා රටේ පුරවැසියෝ බලාගෙන ඉන්නේ. ඒ නිසා ඒක තීරණාත්මක තැනක තියෙන්නේ. හොඳද? නැවත දිනමින පත්‍රයට අවධානය යොමු කරනවා.
ඔබ දන්නවා බාල බෙහෙත් ජාවාරම එක ආන්දෝලනාත්මකව කතා බහට ලක් වුණා. ඒ අතරේ විවිධ කරුණු කාරණා අධිකරණයේ අවධාරණයට ලක් වෙනවා. Human immunoglobin එන්නත් නඩුව ඉන්දිය නායක්‍රමයෙන් ගත් ඖෂධ තොග ගැන විශේෂ විමර්ශනයක් කියලා නිවන්ති රණසිංහ ලියනවා. අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ඉවතට කෙහෙලිය ඇතුළු හත්දෙනා 22 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් කියලාත් පත්තරේ වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. පොඩ්ඩක් අපි ඒක කියවමු ඉස්සරහට යනකන්. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යරයාව සිටියේදී ඉන්දිය ණය යෝජනා ක්‍රමයෙන් ලබාගත් ඖෂධ තොග සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මැදිගස්කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභේවික්‍රම ඉදිරියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභේවික්‍රම ඉදිරියේ ප්‍රකාශ කිරීමක් කළා තිබෙනවා. මේක කතාබහට ලක් වෙනවා දැඩි ලෙස. එෙහිදී මේ ඇයි කියපු කතාව තමයි පත්තරෙන් මම උපුටා ගත්තේ. ඒ අතරේ අද මේක අනිත් පත්තරවලත් මේ කතා පුවත අධිකරණ කටයුත්ත අධිකරණ වාර්තාවක් විදියට අරන් එනවා. මේ අද ලංකාදීපයේක ලියන කැටි. බාල බෙහෙත් නඩුව වෛද්‍ය සමන් රත්නායකට ඇප නැහැ. මනෝප්‍රිය ගුණසේකර ලියන. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තානායනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභේවික්‍රම ඔහු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරය තැබීමට නියම කළා තියෙනවා. අප ඉල්ලීම ඒක ඉවතට කියලා තමයි පත්තරේ වාර්තා කළා තියෙන්නේ. නැවට තහංචි දැම්මාට චීන අගමැතිගේ කනසල්ල කැලුම් බණ්ඩාර ලියන්. මෙන්න හමුණු කෙනාත් එක්කම ෆොටෝ එක දාලා තියෙනවා. ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පර්යේෂණ යාත්‍රා ඇතුළත් වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම ගැන චීන අග්‍රාමාත්‍යරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවේ කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වෙනවා. චීන නෞකාවලට එම තහනම නිකුත් කළද ඒ හා සමාන ජර්මානු යාත්‍රාවලට එම අවසරය ලබා දී ඇතැයිද හෙදී චීන අග්‍රාමාත්‍යරයා දිනේෂ් ගුණවර්ධන හමුවේ කියලා. කුද්දා චීනයේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් සමග පැවති සාකච්ඡාවකදී චීන අගමැතිවරයා ඒ බව කියලා. එදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරලා තියෙන්නේ ජර්මානු නෞකාවලට එම අවස්ථරය ලබා දී ඇත්තේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පමණක් බවයි. එහෙම තේරුම් කළා දුන්නා කියලා තමයි කියන්නේ. තේරුම් ගත්තද කියන කාරණාව පිළිබඳව අපි බලන් ඉමු. නැවට තහංචි දැම්මාට චීන අගමැතිගේ කනස්සල්ල පළ කළා තියෙනවා. ආයි යනවා අපි අද ලංකාදීප පත්තරේට. අපේ රටේ පුරවැසියෝ දුක්ඛිත ජීවිත ගත කරන්නේ. ඔවුන්ට වරදාන වරප්‍රසාද නැහැ. එදා වේල කන්නේ බොහොම අමාරුයි. සමහරු කන්නේ සමහරු ලෙව කනෝ තුන්නේ තුන්වේල කන ගයක් කියලා කිව්වොත් ඒක හොඳින් ඉන්න ගයක්. සමහරුන්ට ගොඩක් අයට වේල් දෙකයි ඉතිරි වෙන්නේ. තවත් අයට එක වේලයි. ඒ වගේ තැනකට රටේ පුරවැසියාගේ ජන ජීවිතය ඇදවැටලා තියෙන වෙලාවක මේ නොහැදෙන දේශපාලඥයන් තවදුරටත් තමන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරනවා. මන්ත්‍රීලා පවුලටම රක්ෂණයේ ඉල්ලති. සුජිත් තේවාජුල ගේලියන් මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සමාජිකයන්ටද රක්ෂණ රැකවරණය දෙන්නයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. රක්ෂණ රැකවරණ මෙතෙක් ලැබෙනුවේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂික හිමිවන රක්ෂණ ආවරණයක් වටිනාකම රුපියල් ලක්ෂ 10ක් යම්කිසි මුදලක් තමන්ගේ වැටුප්පලින් හෝ කපාගෙන පවුලේ සමාජිකයන්ටද රක්ෂණ ආවරණය දෙන්නයි ඔවුන් මෙසේ ඉල්ලා සිටිනවා. මේ දේශපාලුව තමයි රට කෑවේ මේ වෙලාවේ. දැන් නැති බැරිම නම් ඇයි මේ මොකද
මේ කාරණාවත් එක්ක මෙච්චර ඔට්ටු වෙන්න හදන මේ ප්‍රශ්නේ මතුවෙනු. මතුවලා අපිට කියන්න තියෙන්නේ රටේ ජනතාව පුරවැසියාගේ දරුවන් දුක් විඳිනවා. ඇතිතරම් වරදාන වරප්‍රසාද ගත්ත ඇතිතරම් දීමනා ගත්ත මන්ත්‍රීලා මේ පවුලටම රක්ෂණයේ ඉල්ලනවා. එතකොට අනිත් රටේ සෙසු පුරවැසියන් ගැන කවුද බලන්නේ? අද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ශීර්ෂ පාඨය ගන්නෙ දැන් සැරේන්ගේ පුතාට පොලිසියෙන්ම නෙලලා රෝහලට ගෙන ගියාම ශරීර අවයවකුත් ඉවත් කරලා පොලිසියේ දෙදෙනෙකුට මාරු අනුරාධපුරයේ චතුරංගලියන කතාව බලන්න. මැදවච්චේ පොලිසියේ රතවානංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙක් විසින් අත් පිටුපසට කර බැන්දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි තරුණියක අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශාරීරික කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියනවා. මෙසේ තුවාල ලබා සිටින්නේ මැදවච්චය තුලා වේල්ලිය ප්‍රදේශයේ තරුණිය කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. මෙම තරුණයාගේ පියාද පොලිස් සැරෙන්වරයෙක්. සිද්ධිය ගැන කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල සමන් වික්‍රමනායකගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් රතවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් වෙනත් පොලිස්වලට මාරු කරවන ලබ තිබෙනවා කියලා වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. ලොතරැයි දිනු අනාගතයේ හොඳ ජීවිතයක් බලාගෙන ලොතරැයියක් මිලට ගන්නෝ ඇදුනොත් ගොඩ කියලා තමයි කියන්නේ. සමහරුන්ට දිගට හරහට ඇදෙනවාද? කෝටි 6ක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක දිනුමක්. ශ්‍රීනාත් ප්‍රසන්න ලියන් පොල් කඩන තැනත්තා. රුපියල් කෝටි 6ක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාවගෙන යන්නෙකුට පසුගිය සතියේද රුපියල් ලක්ෂ 20ක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වී ඇතැයි ගම්පොලට නුදුරු ගම්මානයකින් වාර්තා වෙලා තිබෙනවා කියලයි ඔන්න පත්තරේ කියන්නේ. මීට වසර එකමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි 6ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවුවත් මොහු කුඩා කල සිටම කරගෙන කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ එම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් ඊයේ සඳහන් කළා තියෙනවා. මෙම ජයග්‍රහයි ලොතරැයිපත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදීගෙන ඇත්තේ එකම අලවි නියෝජිතයෙක්ගෙන්. ලොතරැයිපත් දෙකකින් විශාල මුදල් සම්භාරයක් ජයග්‍රහණය ලැබූ මොහු නැසී ගිය සිය අතිශය ජනප්‍රිය සිනමා නළුවෙක්ගේ නමින් හැඳින්වෙන අයෙක් කියලා වැඩිදුරටත් පත්තරේ වාර්තා කරලා තියෙනවා. නීතිපතාම පාහේ ලොතරැයියන් මිලදී ගන්නා මේ පුද්ගලයා එම ලොතරැයිපත් මිලදී ගැනීමට පැමිණින්නේ කිසිවෙකුත් ලොතරැයි අලවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලයි. පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයිපත් තෝරන මොහු අවසානයේ ලොතරැයිපත් 10ක් පමණ මිලදීගෙන යන බව සඳහන් කරනවා. ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇද්දයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේද ලොතරැයිපත් මිලදීගත් අලවි නියෝජිතයා ළඟටයි. රුපියල් ලක්ෂ 20ක මුදල් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටගොස් ඇතැයි සඳහන් කරනවා. වයවෘද්ධ මව සහ කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයෙකු වන මොහු මීට පෙර රුපියල් කෝටි 6ක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදි සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවසක් ඉදිකරගෙන නොමැති බවත් සඳහන් වෙලා තිබෙනවා. තවදුරටත් ලියනවා දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී-ෂර්ට් එකක් ඇඳගෙන පොල් කඩන පිහියද රැගෙන හිමිදිරි උදෑසනම නිවසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඩීම සදායි. කෝටිපති වෙලත් පොල් කඩන්නේ ඇයිදයි කියා විමසන අවස්ථාවේදී ඔහු සිනාසෙනවා මිස ඒට පිළිතුරක් නොදෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. මෙන්න එයා තාම පොල් කඩනවා, හැබැයි දෙවෙනි වතාවටත් දිනුමක් ඇදිලා. හොඳයි, අපිට මේ අනිත් සටහන් ටික බලන්න තියෙනවා, විරාමයක් අරන් එන්න. රෙස්ටෝරන්ට් එකට කතා කරලා බලන්න. එයා එතන කොහොමත් ඉන්නවනේ. කන් දෙක ඇඟිලි ගහගෙන හරි ඩැඩි එක්ක අපි ගැන කතා කරන්න.
අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. ඉස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්. පීසා හට්. දෙමි සොයා තමයි කගේ රස හිතගේ. නියම රසයයි, නියම ප්‍රෝටීන් කෝණයයි, නව පෙනුමයි. ඔරිජිනල් නම් දෙල්මේඩ් සොයා තමයි. සොයා සොයා ආ දෙල්මේඩ් සොයා. පරිසරයේ සුරකින්න අතරේම ලීසින් රන් ණය රන් ආයෝජන ස්ථාවර තැන්පත් ළමයිතුරු කෘෂි ණය ඇතුළු සියලුම මූල්‍ය අවශ්‍යතා සපුරමින් අනාගතයට පණ දෙන AFC Alliance Finance. අලුත් අවුරුදු පැකට් සීට්ටුව. ආහාර පිසීම අප්‍රේල් මාස 13 වන සෙනසුරාදා අපරභාග 11:06ට නීල වර්ණ වස්ත්‍රාභරණින් සැරසී දකුණු දිශාව බලා ලිප්බැඳ ගිනි මුලවා තල උක් හකුරු මිශ්‍ර කිරිපතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවේ. සියත නැකත් සීට්ටුව ඔබ වෙත ගෙනාවේ. අපි සෝදා ඔබත් සූදානම්. ඉස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ සැමට සුබ පැතුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. සමහර දේවල් අවුරුදු ලබන්න කලින් අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. අප්‍රේල් 5 වෙනිදා සම්පත් බැංකුවට පැමිණ රුපියල් ලක්ෂ 2ක් ඉතුරු කරන හැමෝටම වටිනා ෆෝල්ඩින් ඡාය එකක්. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්. සමහර දේවල් අවුරුදු ලබන්න කලින් අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. අසව් 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 මෙදාපාර ඩයලොග් 101යි රට පුරාම අවුරුදු බෙදන්නේ. ලෝකේ කොතන හිටියත් අපේ කම දැනෙන්නයි. ඩයලොග් 101 රට පුරා අවුරුදු. මෙදා සැරේ අපි නොදන්න ඩිජිටල් අවුරුදු සෙල්ලනුත් තියෙනවා. ගමට ආවම බලන්නකෝ. අප්‍රේල් 12 පදිය පැලැල්ලට, අප්‍රේල් 14 ලුණුකල පදිය පැලැල්ලට සහ නෙළුම් දිනියට ඩයලොග් සියත රට පුරා අවුරුදු. වාසිතායකතම අන්ලිමිටඩ් මොබයිල් ප්ලෑන් ලබා දෙන ශ්‍රී ලංකාවේ අංක එකේ ජාලය ඩයලොග්. ලයිෆ් බොයි ෂැම්පූ ලෙත කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් හැමෝටම ලයිෆ් බොයි. මහා අසිරිය රටට කියන්නට අලුත් අවුරුද්දේ අලුත් තාලෙට රසගුණ පිරිවීවා සියත තරු පිරි අවුරුද්ද වීවා සමග සූර්ය මංගල්‍යයේ පිළිගන්නට පායන තරු පිරිවර ආසිතේ යාරය. ඔබ ආදරය කරන සිනමාවේ පුංචිතරේ වේදිකාවේ රටක් හඳුනන සුපිරි තරු එකට හමු වී කරට කර තරග වදින ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා හා තවත් විශේෂංග රසක් සමගින් 2-3 සියත තරු පිරි අවුරුද්ද වීවා සමග අප්‍රේල් 14 වනදා 10:01ට අවුරුද්ද වීවා සමග පූර්ණ අනුග්‍රහය. අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් සම අනුග්‍රහය. දැන් අයඩෙක්ස් වැලියු පැක් එකෙන් රුපියල් 60ක ඉතිරියක්. මෙලිබන් අලුත් අවුරුදු ක්‍රිස් කොටින් එක අලුත් අවුරුද්දට තෑගි දෙන්න. Domino's within Medasari Aurudana Rasa Itirena Combos. Domino's Denta Teen Toothbrush. Wedding a vice pura with a daru and a loku neti potit neti dat bursua. Salli vitarak neme.
අපි අපේ කියලා හිතාගෙන ඉන්න හුඟක් දේවල් අපිට අයිති නෑ. හැත්තරන් අසයි කියලා කොණ්ඩ කැවුම් වලට. කොහොමද යා කොණ්ඩ කැවුමෙත් කොණ්ඩේනේ හොයන්නේ? කොණ්ඩකස් වත්තන් නැතුව බත් හොතන්න බැරි නම් මේ දවස්වල කන්න ඕනේ නෑ. අනේ මං දැල්මදයි. මං හිතන්නේ මගේ අතිනුත් වැරදි වුණා. මගේ දුවේ වුණාට වෙනදරත් වැඩි දැන් තමයි ලස්සන. හරියට අම්මා වගේ. අම්මත් ගොඩක් ලස්සන කොට කොණ්ඩෙටනේ. ඉරුන්දති. අලුත් අවුරුදු විශේෂ නාට්‍ය. අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දා උදෑසන 10ට සියත ටීවී බලන්න. සිතන්න දවස කියන්නේ උදා වෙලා නිමා වෙලා යන තැන දෙයක් නෙවෙයි. දවස තියෙන්නේ ජීවිතයට වටිනාකම එකතු කරගන්න. ඒ දවස අතීතයට එකතු වෙන්නේ ඔබේ ජීවිතය දවසින් දවස පරිපූර්ණ කරන්නේ. දවස පිළිගන්න මේ ඔබේ ආදරණීය ජීවිතය අද උදැසන 7:30ට. මද්දහනේ හොට් එක කෝල් කරන ස්පයිසි සින්දු ටේස්ට් එක. කපෙලට එක දිගට ඇහෙන ලන්ච් ටයිම් එකේ සින්දු වයිප් එක. ලන්ච් ටයිම් මියුසික්. The lunch time music at the 10:30 theater. අර තියෙනකේ ගගනයි අය අතර එහෙම දෙයක් නැහැ නේ. ඉතින් ගගනටයි මටයි එහෙම දෙයක් ඇති වෙන්න බැරිද? අනේ ඩැඩි මට මැරි කරන්න බෑ. මට සැනසෙල්ල ඉන්න දෙන්නකෝ. එතකොට අපි දෙන්න සැනසෙල්ලෙන් ඉන්නේ කොහොමද? අද අවසර මේ ගෙදරට ආවේ කවුද? තාරුකා. ගගනට විශේෂ කෙනෙක් වගේ නේද? අපේ ආදරේ අද උදැසන 10:30ට. රස වස්සන සින්දු වස්ස. ආතුරු මිතුරු දඹදිව තුරු රාජකපුරු කිය බල්ලා. අද ලස්සන දවසක් ලස්සන ගොඩක් අරගෙන අපි ආවෙත් නේද? Sieto Music Highway Nemaninde divinde Fireball Lassanama sindu lassanama lassana sindu tiyene Kamathima sindu illagena balanna Sieto Music Highway අද සවස 7:30ට Now Sieto Patre සෑහෙන රස්නේ නේද? අවුරුද්දත් එක්ක අවුරුද්ද ලඟ වෙනකොට ඉරේ වෙනස ඉර උඩට පැමිණීම හරි මේ එතකොට ලංකාව ළඟ ඉර ගමන් කරන ආකාරය මේවත් එක්ක ඒ අතරේ වැස්ස බලාගෙන ඉන්න ඔබට පණවිඩයක් වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් ඉන්දික ඒවා විතරන ලියලා තියෙන. අද සිට මේ මාස 15 වෙනිදා දක්වා කාලය තුලදී දිවයිනේ වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියුජ්‍ය අධ්‍යක්ෂ අනාවකි මෙරිල් මෙන්ඩිස් කියනවා. මෙම කාලය තුළදී නැගින්දර සහ ඌව පළාත්වලට දවසේ ඕනෑම අවස්ථාවක වැසි ඇතිවිය හැකි බවත් අනෙකුත් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි බලාපොරොත්තු වන බවත් ඔහු කියනවා. අද දිනේදී නැගින්දර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්සරු එකෙන් පස් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. බස්නාහිර මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත්
ගිගුරුම් සහිත වැස්ස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒක නම් සාමාන්‍යයෙන් කොමන් කතන්දරයක්. කොහොම හරි මෙන්න වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් දක්නට තියෙනවලු. මේ ඔබට කියන්න හදන්නේ අද අදපත්තරෙන් විශේෂ පණිවිඩයක්. ඡන්ද ලේඛනයට නම ඇතුළත් දැයි පරීක්ෂා කරන්න පැෆරල් දෙන්නේ පණිවිඩය ඉන්දිකේ ඒවා විතරන ලියන්නේ. මේ වර්ෂයට අදාළ ඡන්දීමි නාම ලේඛනයට නම ඇතුළත්ව තිබෙනවාද යන්න පෙරේදා සිට පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබා දී තිබෙන නිසා තමන්ගේ හෝ පවුලේ පිරිස්වල නම ඇතුළත්ව තිබෙනවාද යන්න පරීක්ෂා කර බලනු ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා සිටිනවා. සුදුසුකම් ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මූලික අධියරේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බවට මැතිවරණ කොමිසම සඳහන් කරන බවත් මේ අනුව තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් ඡන්ද කිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඔබ සහ ඔබගේ පවුලේ අය නිර්දේශ වීම ඇද්දැයි සොයා බැලීමේ හැකියාව පවතින බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරලා තියෙනවා. ඔබටයි පණිවිඩය කිව්වේ මතක් කරලා බලන්න ඡන්ද ලේඛනයේට නම ඇතුළත් වෙලා තියෙනවද කියලා. වසර පහක් තුල මූර්ත ඒක පුද්ගල ආදායම රුපියල් 73,000කින් පහළට චන්දන සමරවික්‍රම ලියන්. පසුගිය වසර පහක කාල සීමාව තුල ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම 73,000කින් පමණ පහළ ගොස් ඇති බව මහා බැංකුව අප්‍රේල් 6 වෙනිදා නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යෑමක්. ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යෑමක් රටේ පුරවැසියන්ගේ තරම හිතා ගන්න පුළුවන්කම තියෙනව නේද? පොදු සමාකාලයේදී තමාට අයත් රෙජිමේන්තුවට පමණක් වාර්තා කරන්න ඉන්දික ඒවාවිතාන්න ලියන්න. මේ ගැන අපි කිව්වා මෙන්න මේක පොඩි දිගුවක්. සේවයට වාර්තා නොකර සිටින යුදාමුදා සෙබළුන්ට යුදාමුදා මූලස්ථානය තමයි මෙහෙම දැනුම් දීම කළා තියෙන්නේ. මේ මාස දෙවන දින හා ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුදාමුදා සමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට මේ මාස 20 වන දින සිට ක්‍රියාත්මක වන පොදු සමාකාලයේදී තමන්ට අයත් රෙජිමේන්තුව වෙත පමණක් වාර්තා කළ යුතු බව සඳහන් කළා තියෙනවා. අමතක කරන්න එපා. හොඳේ විදේශ ක්‍රීඩා වාර්තාවලටයි අපි දැන් ගමන් කරන්නේ. ජපාන් අගමැති ඇමරිකාවේ ඇමරිකන් සංචාරයක් ආරම්භ කර ජපාන් අග්‍රාමාත්‍යවරයා සහ බිරිඳ දවල මන්දිරයට පැමිණියා. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජපාන් අග්‍රාමාත්‍යවරයාටත් බිරිඳටත් ලබා දුන්නේ උණුසුම් පිළිගැනීමක්. චීනෙන් සහ උතුරු කොරියාවෙන් එළවන තර්ජන හමුවේ කලාපීය ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇමරිකාවත් ජපානයත් අතර සමීප සබඳතා පවතිනවා. එම සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රාජ්‍යනායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණා. චීනය මේ දිහා හොඳට බලාගෙන ඇති. ගාසාවට පහර දෙමින් නෙදන්යාහු කළේ වරදක් ඇමරිකන් ජනාධිපති කියන්නේ. හමාස් සටන්කාමීන් මුල් නුපුටා දැමීමේ අරමුණින් ගාසා තීරයට පහර දෙමින් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ලැබෙන ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර වැළැක්වීමට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගත් තීරණය වැරදි තීරණයක් බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියලා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙතන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් තෙරේව පහර දෙන්නේයි ඊශ්‍රායල් හමුදාවට අණ දුන්නේ. ඊශ්‍රායල් යුද්ධ කවුන්සිලයේ අනුමැතිය ඊට හිම්වීමෙන් පසුවයි කියලත් වැඩිදුරටත් දාලා තියෙනවා. එතකොට හැම තැනින්ම ගැටලු සාගත තත්ත්වයන් තමයි මේ මතුවෙමින් පවතින්නේ. අපි යනවා ක්‍රීඩා වාර්තාවලට. ශ්‍රේණිගත කිරීම පිළිබඳව කතා කරද්දී අපේ රටේ කමිදු ගැන අපිට අමතක කරන්න බෑ. කමිදු ගත්ත තැන මාර්තු මාසයේ ක්‍රීඩකයා ICC එම නම් කළා වූ ඒක කොයිතරම්නම් වටින ගෞරවයක්ද ඔහුට පමණක් නොවේ රටට. ඒ අතරේ කාන්තා ක්‍රිකට් වලත් නාමයන් කීපයක් කතා වෙනවා. කමිදු, චමරිහා, හර්ෂිතා ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට කියලා ඖෂිත වරක පිටියේ ලියනවා. අන්තර්ජාතික ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට කමිදු මෙන්ඩිස් සමත් වෙලා
ඒ ටෙස් පිතිකරුවන් අතර ස්ථාන 18ක් ඉදිරියට පැමිණෙමින් ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීමේ කමිදුට සම 46 වෙනි ස්ථානෙ හිම්වී ඇත්තේ බංගලාදේශයේ මොමිනුල් හක් සමගින් කමිදු පසුකේදා පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරඟ සංචාරයේදී පිත්තෙන් විශිෂ්ට දශකම් දක්වමින් සතක දෙකක් හා අර්ධශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. තව ඩිංගෙන් ඊළඟ එකත් ශතකයක් 92යි නොදැවි හිටියා නේද? කමිදු, චමරි, හර්ෂිතා අපි ඔහොම ඉස්සරහට යන් අපේ සුප්‍රතුම් පිරිනමනවා. මොකද මේකේ දාලා තියෙනවා කාන්තා 20 නායිකා හර්ෂිතා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණිමින් 18 වෙනි ස්ථානෙ හිමි කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. දකුණු අප්‍රිකාව සමගින් පැවති තරගාවලියේ දැක් වූ දස්කම් නිසා ඔවුන් දෙදෙනාට මේ ප්‍රතිකරණ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට එන්නට පුළුවන්කම ලැබුණා කියලා. චමරි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණිමින් නවසීලන්ත ක්‍රීඩිකා සුසි සමගින් 7 වෙනි ස්ථානය හිමි කර ගන්නට සමත් වෙලා තිබෙනවා කියලා කියනවා නායිකා චමරි. හොඳේ චමරිගේ එක හර්ෂිතාත් ඉස්සරහට එම පිළිබඳව පත්තරේ වාර්තාව දාලා තියෙන්නේ. හොඳයි, ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ මේ දවස්වල සෑහෙන කතා වෙන චරිතය පිළිබඳවයි. වෙල්ලස්සට ආඩම්බරයක් වූ මොනරාගල චමුදි. චමුදිගේ නිවස, චමුදි කුඩා කල චාරූපයක් පොඩියට ඔගලන්ට පේනවා. මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහාවිද්‍යාලයේ චමුදි ප්‍රබෝධා අවුරුදු 19 පාල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ මංගල තරගාවලියේදීම දස්කම් පෑමට සමත් වුණා. 10 ඉගෙන ගන්න තාම 14 හැවිරිදි දිවියේ පසුවන ඇය මොනරාගල පාරාවිලවත්ත පදිංචිව සිටිනවා. කුඩා කල සිට ක්‍රීඩාවට ඇලුම් කළ චමුදි ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන උනන්දුව පිළිබඳ පැහැදුණු විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරියක් වූ චන්ද්‍ර කුමාර් යටතේ පුහුණුව ලබා තිබෙනවා. විදුහල්පති රත්නායක, විද්‍යාලීය ක්‍රීඩා පුහුණුකාරිනිය වන නාලිනී විජේරත්නගේ මඟ පෙන්වීම මත ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඇය දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් තරගවලදී දස්කම් රැසක් දක්වා තිබෙනවා. මුලදී වේගපන්දු යවන්නේ කලෙස දස්කම් දැක් වූ ඇය වමතින් පාදක පන්දු යවන්නේ කලෙසද දස්කම් දක්වන අතර 15 වියට එළිබීමට දින ගණනක් පමණක් ඉතිරිව තිබෙන ඇය 19 පාල කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩිකාවයි. නියමයි, හොඳ ගමනක් ඉස්සරහට ඇය පෙන්නුම් කරමින් තිබෙනවා. දුවේ අපේ සුබ පැතුම් ඔබට. අවුරුදු ක්‍රීඩාවලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රින්ස් ගුණසේකර ලියලා තියෙන දිනමිනට. මැරතන් ගමහරාදිවීම, පාපැදි තරඟ උදෑසන 8ට පෙර ආරම්භ කළ යුතුයි. වෛද්‍ය සහතික නැත්නම් තරඟ බෑ. ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් අනිවාර්යයි කියලත් වාර්තා කළා තියෙනවා. මතක තියාගන්න, මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. හොඳයි, එහෙමනම් කාටුන් පෙළ මේ විරාමයෙන් අනතුරුව. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපේ වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. මට හිතෙනවා රෙස්ටෝරන්ට් එකට කතා කරලා බලන්න. එයා එතන කොහොමත් ඉන්නවනේ. කන් දෙක ඇඟිලි ගහගෙන හරි ඩැඩි එක්ක අපි ගැන කතා කරන්න. අනුග්‍රහය. ඔබත් සූදානම්. ඉස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. Pizza Hut betin ataramada padaginnata melts Pizza Hut api ekkunu avurudu atavala api vekatukale watavala api ekkunu avurudu atavala api vekatukale watavala lankave anka ek parisare surakina atareema leasing run naya run ayojana sthavara tanpatu lama ithuru krushi naya athulu sieluma moolya avashyatha sapuramin anagathayata pana dena AFC Alliance Finance.
සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 අහේ මහා කලා මංගල්ලේ කිරුළු පළඳන උත්කර්ෂවත් රාත්‍රියේ සුන්දර දසුන් දැක ගන්න අප්‍රේල් 14 වනදා ඉරිදා රාත්‍රී 7ට සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 පූර්ණ අනුග්‍රහය Gold Wild Unleash the Wild in You Koya val pirihangu manna Koya soup daga kara suda සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක Nestamol. Nestamol පෝෂණයයි ශක්තියයි. වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් Nestamol. සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 සායම් මලේ හිතකාව සුවඳ විහිදු ගෝයා දඟකාරී මාසුවඳක් හෙව්වා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි මහේ මහා කලා මංගල්ලේ කිරුළු පළඳන උත්කර්ෂවත් රාත්‍රියේ සුන්දර දසුන් දැක ගන්න අප්‍රේල් 14 වනදා ඉරිදා රාත්‍රී 7ට සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 සියත ගෝල්ඩ් ගෝයා අවුරුදු කුමරා කුමරියා 2024 පූර්ණ අනුග්‍රහය Gold Wild Unleash the Wild in You Koya val pirihangu manna Koya soup daga kara suda Next Aadaraniya jeevitaya This is Voice of Asia Network You are watching See the TV Now, Siyata Patare. මොදාය අපි කාටුන් පෙළ බලන්නයි සූදානම් වෙන්නේ පටන් ගමු අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එකෙන්. මෙන්න ආර්ථිකය. පුවතක් ජනතාව හයි ආර්ථිකයක කොටස්කරුවන් කරනවා. අන්න ආර්ථිකය කොහෙදෝ සල්ලිත් තියෙනවා පේනවා. හැබැයි ඒක එක පැත්තකින් ජනතාව තමයි පල්ලෙය ඉඳගෙන මුක්කුව ගහගෙන අල්ලගෙන ඉන්නේ. ජනතාව හයි ආර්ථිකයක කොටස්කරුවන් කරලා තියෙන ආකාරයද මේ පෙන්නුම් කරන්නේ ඒගොල්ලෝ සෞදිය පුරනවා. ඊළඟට නිමල් ජයශාන්තගේ කාටුන් එක ලංකාද්වීපෙන්. කරත්තයක් තියෙනවා කරත්තේ ජනාධිපතිවරණය කාට හරි දෙන්න ජනතා සහන කියලා තනකොළ ගොඩක් ගහගෙන ඉන්නවා හැබැයි ඒක ආවට මේ කරත්තේ බඳින හරකට ගොනාට කණ්ඩ වෙන්නේ නැහැ පෙන්නුම් කරලා තියෙනවා විතරයි එතකොට මේකේ බඳින්න බැඳගෙන යන්න කවුද එන්න හදන්නේ මොකද කරන්නේ ඔබ යනවාද ඊළඟට හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක. හැමදේම පිටිපස්සේ ඉන්නේ චන්ද්‍රිකා කියලා මෛත්‍රී කියනවා. 2015 මෛත්‍රී පිටිපස්සේ හිටියේ චන්ද්‍රිකානි. හරි. 2015 මෛත්‍රී පිටිපස්සේ හිටියේ චන්ද්‍රිකා. ඒක අමතකද මෛත්‍රී? මේ අසංග ඉඳුනිල්ගේ පොලිටිකල් කාටුන් එක. මහින්ද රාජපක්ෂ කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩගන්න චන්ද්‍රිකාට අයිතියක් තියෙනවා කියලා. මං ඒක කියලා ඊයේ කිව්වා මහින්ද ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියලා. මෙන්න ඒකම අසංක ඇඳලා තියෙනවා.
හැබැයි එයා ඇවිලෙන ගින්නට පිදුරු දාද්දි මං ඊයේ කිව්වා වගේම එයා නොදැනුවත් අලියා එයාගේ සාක්කුවේ තියෙන පොහට්ටු දැහැගනිමින් ඉන්නවා. බලාගෙන පොහට්ටු. මේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. නාමල්ට පොහට්ටුවේ වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ බිම්මට්ටමෙල්ලු බං. දේශපාලක කියන්නේ පුරවැසි ආනවා කියනවා බාප්පා හැව හැටියට ඔයින් ගියා මදැයි සර්. බාප්පා හැව හැටියට ඔයින් ගියා මදැයි නාමල් කියලයි කියලා තියෙන්නේ. මේ කහවත්තේ අනුර සුරංජිත් සියතට ඇඳපු කාටුන් එකක්. දේශපාලක ඇවිල්ලා පුරවැසියට කියනවා මේ පාර අවුරුද්දට කියන්න හොඳ විහිළුවක් තෝරලා දීපන් කොබං. බැසිල් ජනපති කරම් වගේ අයිඩියා එකක් හොඳ නැද්ද කිසර් කියලයි පුරවැසි අහන්නේ. එම් එකක් හොඳ නැද්ද දන්නේ. අරුණේ හසන්ත විජේනායකගේ කාටුන් එක මෙන්න. මේ 20/24 ජනාධිපතිවරණය මොනවද කැවුම් කෑමද මිනිස් කෑමද මේ? ජාතිකවාදය එක පැත්තක තියෙනවා, සමාජවාදය අනිත් පැත්තේ තියෙනවා. අනුර සජිත් රනිල් තුන්දෙනාම එකතු වෙලා බෙදා පොටේ 20/24 ජනාධිපතිවරණයේදී ලිබරල් වාදයේ කන්නයි ලෑස්තිය. ලක්කාදීපේ 30/20 හිනා වැස්ස. මෙන්න අවුරුදු කුමාරයා ලංකාවට ඇවිල්ලා. මොකද අවුරුදු කුමාරයෝ මේ හොඳ දවස්වල අප්සට් මූඩ් එකේ 30 අංකල් ආනව අප්සට් එකෙන් මේ ලංකාවේ ඉන්න අවුරුදු කුමාරයාගෙන්. මම මෙහාට ආව විතරයි දෙව්ලොවින් ආනයනය කරපු වාහනයක් කියලා මගේ රථයේ ටැක්ස් ගැව්වා බං. දෙයියන්ගේ වාහනයටත් ටැක්ස් ගැව්වොත් පුදුම වෙන්න එපා. මේ සමීර කළුගම්පිටිය ලංකාදීපයට ඇඳපු අමුතු මිනිස්සු කාටුන් එක. ළමයා අපි අවුරුදු ක්‍රීඩා තරඟ දෙකක නම් වෙනස් කළා දේශපාලක උජාරුවෙන් කියන්නේ. ළමයා කියනවා එහෙනම් අපිට දැන් තුන් වේල කන්න පුළුවන් වේ. එච්චරයිනේ අඩු වෙලා තිබුණේ අවුරුදු ක්‍රීඩාවල නම් වෙනස් කරන එක විතරනේ, දැන් තුන් වේලකයි. මේ ලංකාදීපයේ පංකජ රවින්දගේ සරදම්. කොහමද ඔබ අවුරුදු කන්න ලෑස්තිද දේශපාලක අහනවා සරදම්ගෙන්. ඔව් ඒ දණ්ඩෙන් ගොඩ වුණ දාට කනවා. අද නෙවෙයි ඒ දණ්ඩෙන් ගොඩ වුණු දාටයි කන්නේ. මේ ලංකාදීපයේ දාසගේ කාටුන් එක. බදු කන්දරාවෙන් යටවෙච්ච දාස යන්තම් ඔලුව උස්සලා ලිපගිනි මොලවන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. බදු කන්දරාවකින්ම දාස යට වෙලා ඉඳා යන්තම් ලිපගිනි මොලවනවා. මේ අවුරුද්දට වැඩ අල්ලන්නත් එපේ. ලංකාදීපයේ දාසප්පුවලානගේ ස්වාරිස් වැඩ අල්ලන්නේ ආහාර අනුභවයෙන්. ආහාර අනුභවය ස්වාරිස්ලා ගෙදර බිත්තියේ කැවුම් කොකිස් කෙසෙල් කිරිබට්ටි කැඳලා ඒක දිහා කනව නෙවෙයි බලන් ඉන්න වෙලා තියෙන්නේ. රටේ මුල්ලේ ඇත්ත නැත්ත කවිය මෙන්න. වස විස කැවූ අමු රඹකැන් ඉදේවි, අතිරස කැවුම් විස තෙල්වල බැදේවි, රෑටත් සුබ නැකත් අකලට එදේවි, බලාගෙනයි නැති ලෙඩ දුක් හැදේවි. බලාගෙන තෙල් කෑම කන්නේ හොඳේ එකත් මතක් කරනවා. නැකත් දෙක්කට ගහගත්තා, නැත්තං ඇන කොටා ගත්තා. හැබැයි එක නැකතකින් අපි ඉස්සරහට යන් දැන් වෙන දෙයක් නෑ. ලයන්ගේ අනේ අනි චංකවිය. කරමින් පින් දහම් ගත කර නොනගතය, මුළු රට එක වෙලාවට කන කිරිබතය, පිළිගෙන නැකත් කමිටුවේ බෞතර මතය, එක කිරිබතක් කමු වැදගත් හොඳ හිතය. වැදගත් වෙන්නේ ගොඩක් හොඳ හිත. ඒ නිසා එක කිරිබතක් කමු කියලා තමයි කියන්නේ. හොඳයි, අවුරුද්දෙන් පසු 14 වෙනිදා ඉරිදා උදෑසන අපි නැවත සිත පත්තරෙන් මුණ ගැහෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යසින් පිරුණු, යසෙසුරින් පිරුණු වාසනාව ගේන, සතුට සාමය රැඳෙන, ආර්ථිකයේ ශක්තිමත් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. ශ්‍රී ලංකේ නීත්‍ය කර්මයේ
සැපීමේ නිල අනුග්‍රහය.